මෙම භාණ්ඩ 19 සියවසේ මුල් භාගයේදී පැරසින් සහෝදරින් විසින් බෙරටින් රැගෙන ගොස් ස්විට්සර්ලන්තයේ ස්වාභාවික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඉන්පසුව ස්විට්සර්ලන්තයේ ස්වාභාවික කෞතුකාගාරයේ සහ සංස්කෘතික කෞතුකාගාරයේ තුල මෙව තැන්පත් කර තිබුණා. පසුව මෙම භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඔෂාන් වෙදගේ, ආචාර්ය පැට්‍රික් රොබර්ට් සහ ආචාර්ය හේගඩ් බැසිල් මෙන්ම ආදිවාසී නායක උරුවරිගේ වන්‍ය නැත්තම් විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ උරුමයක් බව තහවුරු කර ගැනීමට හැකි වුණා. පර්යේෂණය මගින් තහවුරු කිරීමෙන් අනතුරුව මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ උරුමයන් රැකගැනීමට හා වත් පිළිවෙත් සිදු කිරීමට වැදගත් වන නිසා ස්විට්සර්ලන්ත රජය විසින් මෙරටට එම භාණ්ඩ ලබා දීමට තීරණය කර තිබුණා. ඉන්පසු ආචාර්ය රොෂාන් වෙදගේ සහ ආදිවාසී නායක උරුවරිගේ වන්‍ය ලැත්තන් ඇතුළු දූත කණ්ඩායමක් ස්විට්සර්ලන්තයට ගොස් එම භාණ්ඩ පරීක්ෂා කර හඳුනාගෙන උරුමය තහවුරු කිරීමෙන් පසුව සුරක්ෂිතව මෙරටට රැගෙන ඒම සිදු කළා. ශ්‍රී ලංකාවට ගෙනෙන ලද මෙම මානව අස්ථි කොටස් ඉදිරියේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ජාන විද්‍යාත්මක පර්යේෂණවලට ලක් කිරීමට නියමිතයි. එමගින් ලංකාවේ ආදිවාසීන් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ආදිවාසීන් භාවිතා කළ දුනු ඊතල ඇතුළු තවත් භාණ්ඩ අස්ථි කොටස් හිස් කබල මේ අතර වනවා. මේ භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබා දීමෙන් පසුව තවදුරටත් පර්යේෂණවල නිරත වීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.